ඇද්ද බොක්සට් උඩව් කරන්න ගියා මේ විදියට නම් වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි වෙයි වගේ අයියෝ අද කොළුවා බොක්සට්ගේ කාර්ය කාය චිබ්බට නිම තියන හොඳයි ඔය මහාචාර්යතුමාගේ අත නම් අපිට පුදුම කරදරයක් වෙලා තියෙනවා. ඔක විසි කරලා දාන්න තනි. අයියේ අම්මේ. සමාවෙන්ද සමාවෙන්ද ගැත්තාට සමාවුව මැනවි. අනේ අම්මේ කට වැරදුනා කට වැරදුනා මට. අනේ මාටියෝ මගේ අතිචාර මිත්‍රයෝ මේ කොහොමද රොබෝවට හොඳට වැඩ කරනවද? අනේ මහාචාර්යතුමා මේ අතින්ද මට පුදුම කරදරයක් වෙලා තියෙනවා. හිමීට මේක ගලවලා දාන්නකෝ. අයියෝ මොකද මේ ඔයා නිකන් කොඳුරන්නේ? ඔයාට මේ අත ගලවන්න ඕනේ නම් ඒක පොඩ්ඩක් මට ඇහින්න හදියෙන් කියන්න. මහාචාර්යතුමා කට වරද්දගෙන ගුටි කන්දේපා තේරුණාද? සූජියෝ මේක රොබෝවචයි. මේකට කොහෙද කන් තියෙන්නේ ඇහෙන්නේ? ඒක නම් මම දන්නේ මම නම් හැබැයි හොඳට කාලා ඉන්නේ ඔන්න ඔන්න දැන් කන්ද ළඟයි ඔයත් ඈ හරි වැඩි හරි ගියා රොබෝ අත ගැලවුණා මහාචාර්යතුමා මෝ කරගෙන යන්නේ අයියෝ බලන් ඉඳලා හරියන්නේ නැහැ ඊළඟට මම නස්පෙච් එක වෙයි දෙන්න එක්පිට ගින් අල්ල ගන්න ඕනේ කොහෙද යක්ෂයා ගියේ පුදුම වඩයන්නේ මට දුන්නේ අටාරින්නේ මම පැනපු ගමන් අල්ලගන්නම් ඕගොල්ලෝ එක කැල්ලින් කැල්ල ගලවන්නේ හරි කොයිදේ පරිගී කොයිදේ පරිගී මේ නස්පැතිකාරය අම්ම පාහුනොත් මං කෑලි කෑලි ගලවන්නේ එයාගේ කෑලි ගලවන්න ඉස්සෙල්ලා එයා අපේ හතර හන්දි ගලවා එයා අර පැත්තට ගියේ ඔහොම බලන් ඉඳලා බෑ අපි ඩග්ගාල ගිහලා එයා වල්ල ගන්න ඕන අපි අම්මා කට්ටියම මොකද මේ පාරේනි දගෙන ඉන්නේ හිඟා කනුවවත්ද මේ වගේ හිඟා කන්න තමයි සිද්ධ වෙන්නේ අන්න අර රොබෝවට අපිට ගහලා පැනලා ගියා අල්ලගන්නකෝ ඉක්මනට ගිහලා යව අල්ලගන්න තා මොන කරයිද දැන්නේ ඉන්ස්පෙක්ටර් ලකිගෙන් බේරලා යන්නේ කමාරු වැඩක් මේ කරන්න බැරි වැඩක් දැන් ඉතින් මේ කරදරකාරයාගෙන් කාටවත් කරදරයක් නැහැ. කොයින්ද බලන්න. අයියෝ මේකට හරියට බැටරිය දාලා නැහනේ. කවුද මේ වැඩේ කරේ? ඒකනේ මේ පිෂු නටලා තියෙන ඕන්න බලන්න දැන් හරියද? එයි! අයියෝ මාචෝ මොකද ඔයා කරේ? දැන් ඉතින් කොයි බැටරිය දෙක ඉක්මනට ගලවන්නේ? අතකෝ! අයියෝ! චූටි ඔයාට ගොඩාක් වැඩ තියෙන දවසක් අද ඉස්සෙල්ලා ගියස් කළා දාන්න ඊට පස්සේ රෙදි ටික හොදලා දාන්න එතකොට දැන් මම තමයි සේරම වැඩ ටික කරන්න ඕනේ ඔයා මොනවක් කරන්නේ නැද්ද මම කරන්නේ හෙටනේ හැමදාම කියන බයිලා කෝකනේ කවදාවත් එක වෙන්නේ නැන්නේ හෙට දවසේ ඉතින් කවදාවත් එන්නේ නැහැ මේකට මම මොනව කරන්නද ඔයා අද වැඩ ටික කරනවද නැද්ද කරන්න මහත්තයෝ කරන්න හැමදාම ඉතින් ඔයා කරන්න ඔයාගේ පාට් එක දාලා මාව බය කරලා මට කියලා වැඩ ටික කරව ගන්න වෙන්න දීලා මේ හොජන් එන්න
ඒ මාතියා මගේ අතිචාර මිත්‍රයා මොකද වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ මම මේ රැවුල කැපිල්ල ගැන කල්පනා කරේ මහජාලතුමා හැමදාම කපනවා කපනවා ඉවරයක් නැහැ නේ මේ කැපිල්ල අම්මව මට එපා වෙලා තියෙන්නේ මොකක්වත් නැද්ද මේකට ක්‍රමය අයියෝ මොකටද ඔකට ඔච්චර වද වෙන්නේ මෙන්න තියෙනවා හොඳ භාණ්ඩයක් මේක ක්‍රීම් එකක් මේක ගාගන්න මූණේ දාගෙන විනාඩි 10කින් හොදලා දාන්න රැවුල කපන්න ඕනේ නැහැ ඕකට ඔක්කොම ටික යනවා එහෙමද මහජාලතුමා thank you very much හරි මාටින් ඔයා මේක පාවිච්චි කරලා බලන්න අපිට කියන්නකෝ හොඳයිද නරකයිද කියලා ඊට පස්සේ මෙරිය ඔක විකුණ ගන්න මේක තමයි මාටියගෙන් පරිලන්න හොඳම වෙලාව ෂූටියෝ නැගිය යන්නේ උනාට කමන්නේ මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා මොකද කරන්න හදන්නේ ඒක තමයි පිහාට්ටෝ මම කිව්වේ මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන කියලා මාටිය හැමතිස්සම කම්මැලිකමට කරන්නේ ෂූටියගෙන් වැඩ ගන්න එක මාටිය හොඳට සපාන්නේ පැත්තකට වෙලා ඉන්නවා ෂූටියෝ ඔන්න හොඳට මොලේ කල්පනා කරලා වැඩ කරන්න වෙලාව මේකයි මේ මාටියාට විනාඩි 10ක් ඉන්නවනේ අර ෆෝම් එක ගාලා එකට මොකක් හරි ප්ලෑන් එකක් දානවා මේ මමයි මට කියන්නේ මේ මොකද කරන්න ඕනේ කියලා ඔයා කල්පනා කරලා හොඳ ගුලියක් අඹරන්න එච්චරයි අනේ එවැනි දේ කරන් තේපා අයියා එවැනි දේ තමයි කරන්න ඕනේ කල්පනා කරලා අඹරන්නකො හොඳ වෙන් ගුලියක් මාටියට කැරගිලා යන්න යෙන්ද මං ගාලා දෙන්නම් ඔයා හොඳට වාඩි වෙලා ඉන්නකො ඔයා මොකද මගේ ඔළුවෙත් ගෑවේ ආයේකින් ඔයාට කොණ්ඩ කපන්න ඕන වෙන්නේම නැහැ ඔය විදියට ලස්සනට නැත්තල් පප්පෝ වගේ ඉන්න පුළුවන් ඈ පෝජන්ඩ වෙලාව හරි අයියෝ මේකේ වතුර එන්නේ නැහනේ වතුර කපලද කොහෙද අයියෝ මේ කලෙච්ච නැහනේ අයියෝ මාටියෝ විනාඩි 10ට දැන් විනාඩි 30ක් විතර ගිහිල්ලා ඔයාගේ ෆෝම් එක දැන් මූණේ ගල් වෙලා ඇති මොකද කරන්නේ මොකද ඔයා කරපු වැඩේ මට කතා කරන්නවත් බෑනේ මාටියෝ ඒ පාට මොකද උනේ ඔයාගේ කතාහඬ එන්නේත් නෑනේ ඉන්දක මං ඔබ ගලවන්න ඕක තමයි මාටියෝ කියන්නේ කොකාට වාරයක් කිනෝන දික්කටත් එනවයි කියලා. මීට කලින් කවදාවත් ගෙදර වැඩ කරපු නැති එකේ අදවත් ගෙදර වැඩ ටික ඉවර කරලා දානවා. මම ගිහිල්ලා මහාචාර්යතුමාව එක්කගෙන එන්නම්. බැරි වෙලාවට එළියට නම් බහින්ද බා මාටියෝ ගමේම ඉන්න තරම් මිනිස්සු කලබල වෙලා දුවන්න පටන් ගනි. සමහරු ගලුත් ගහයි. තේරෙනවනේ? අයියෝ 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 මම මහජාතුව ගෙදර යනවා මොකද හිතින් ගෙදර ඇවිල්ලා වැඩ ටික කරනවද නැද්ද ගියොත් වඩක් දෙන්නේ මුලියනේ අය ඉක්පට මට සමෝස ප්ලේට් එකක් දෙන්න මොකද්ද අයියෝ මහත්තයා මූණ වහගෙන කියන කිසි දෙයක් මට පැහැදිලිව තේරෙන්නේ නැහනේ කියන දේක් පැහැදිලිව කියන්නකෝ චූටියෝ කල්පනා කරලා වැඩ කරන්න වෙලාව මෙයා කොහොමද අනේ මූණකට වහගෙන සමෝස කන්නේ ඔයා ඇටි තරම් මෙයාට සමෝස අරගෙන දෙන්න මූණකට වහගෙන සමෝස කන්න බැරි වෙනකොට මෙයාට තේරෙයි රඟේ ඊට වඩා ලොකු දඬුවමක් තවත් නැහැ මේ මාදියට තේරුණේ එවැනි දුෂ්ට ක්‍රියාවක් කරන්න එපා අයියා කරන්න එපා එවැනි දුෂ්ටකියා තමයි මල්ලි කරන්න ඕන අද තමයි හොද්දට කල්පනා කරලා දෙන්න ඕන හොද්ද ගේ මම් මාටියට ඇඹරිලා යන්න මාටි මාටි මේ ඉන්න
ඉන්නේ මාතිය මොදලාලි මෙයා භාවනා කරලා තාපසයෙක් වෙන්නනේ යන්නේ ලොකු බිනක් කරගන්න අවස්ථාව. දැන් මොදලාලිට පුළුවන් මෙයාට සමෝසා ටික පූජා කරලා මේ ආත්මය කරපු පව් ඉවර කරගෙන තවතිසා දිව්‍ය ලෝකෙ උපදින්න. නරකද ඈ? දැක්ක නේද මොදලාලි මාතින් තාපසතුමා ඔයා දිහා බලන් ඉන්න හැටි? ඒ කරුණාවරණෙත් කියාපාන්නේ කුමක්ද? ඔව් පවසා සිටින්නේ මාගේ කුසගින්න නිවන්නේ මොදලාලි. ඔබට බොහෝ පින් යන්නයි. මොදලාලිට සමෝසා දෙන්න බැරි නම් කමක් නෑ මොදලාලි. ආ නා 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 නා. එහෙම කරන එක හරියන්නේ නෑ. එයා සාන්තුවරෙක් වෙන්න හදනවා නම් අපි ඒකට උදව් කරන්න එපා. අපිට පිට තියෙන්නේ එතකොටනේ මමත් ආගම ධර්ම අනුව ජීවත් වෙන මිනිහෙක්නේ. අනේ අය උතුමාණනි මගේ සමෝස ගන්න නැත්තේ? කප්පට මොටෝ එක කප්පලක් කඩ විදියක් නෑ දුකද කරන්නේ අලියෝ. මාටින් තාපසතුමා මේ සමෝස වලඳන්ද වලඳන්දානි? අනේ මගේ සමෝසල මොකක් හරි නරකක්ද? මේ කරුණා කරලා ගෙදරට ගිහිල්ලා ගෙදර වැඩක් පලක් කරනවා. මම ගිහින් මහාචාර්යතුමාව එක්කගෙන එන්නම්කෝ. ආයුබෝවන් තාපසතුමනි, අනේ මට ආශිර්වාද කරන්න මගේ සියලු කරදර දුරු වෙන්න කියලා. තාපසතුමනි, මඩත් පොඩි ආශිර්වාදයක් කරගන්න පුළුවන්ද සියලුම කරදර නැති වෙන්න? මේ තාපසතුමා කියන කිසි දෙයක් තේරෙන්නේ නෑනේ. මේ තාපසතුමාංශ වදාළේදී මට නම් හොඳට තේරෙනවා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වුණාට උන්වහන්සේ කියන්නේ මේ කාලේ කිසිම දෙයක් නිකන් දෙන්න බෑ. ආශිර්වාද කියන එක කොහොමද දෙන්න බෑ? ආශිර්වාද නිකන් දීලා එයා වලඳන්නේ හුලන්න කියලා අහනවා. හොඳ ගාණක් දුන්නොත් වැඩේ කරලා දෙන්නල්ලු. අතේ කෑෂ් නැත්තම් බැංක account number එක දෙන්නල්ලු. ඒකට කෑෂ් deposit කරන්නලු. එතකොට හරිලු. මම ජීවිතේට දැකලා නැහැ මේ වගේ හොර තාපසෙක්. මිනිස්සුන්ගේ සල්ලි ගන්නවද තාපසයෝ? ඒක තමයි මාත් කල්පනා කරේ. මෙයා මෙතන ආශිර්වාද කරනවා කියලා ඇවිල්ලා මිනිසුන්ගේ සල්ලි මං කොල්ල කණ්ඩාර දන්නේ. දෙන්න ඕද නේ සත්‍ය පාක්කොයි. ලන්න ඉන්නවනේ ආණ්ඩුව අයියා මගේ යාළුවා මොනවද ඔයා මේ කියන්නේ? මොනවද කියන දෙයක් මට පැහැදිලිව කියන්නකෝ. එයා කියනවා මේ මහාචාර්යතුමාගේ මේකට පින් සිද්ධ වෙන්න එයාගේ රැවුලයි කොණ්ඩේ මේ විදියට ආවලු. මහාචාර්යතුමාට පින් සිද්ධ වෙන්න ඕනලු. එයා සංසාරේ කරගිරිය තාපසයෙක් වුණාලු. මොන්නතරම් සතුටුදායක ප්‍රවෘත්තියක්ද මේ කියන්නේ? සුබපැතුම් පිළිගන්නකෝ. සුබපැතුම් පිළිගන්නකෝ. එයා කියනවා අපෙන් වෙන් වෙලා යන එක ගැන එයාට කිසිම දුකක් නැහැලු. මේ සංසාර ගමනේ අපි විඳින දුක් ගැට ගැන එයාට ගොඩක් දුකයිලු. ගණ මනාන්තරේ භාවනා කරන එක සැපයිලු. ඇත්තටම ඔයා ඒක කරනවද? කිසි දෙයකට බය වෙන්න එපා. මං ඉන්නවා කවුරු නැතත් ඔයාව බලලා යන්න. තේරුණාද? බයි බයි. එමුනේ මං ගිහින් නම් ඕල් ද බෙස්ට්. අයි මේ තාමට ගිහින් නෑ. Ay.
ඕ මට දැනුයි තේරුනේ මේක වාඩි ලොකු කරදරයක් වෙලා නේද මේකෙන් බේරෙන්න ඕනේ Thank you මහජනතුමා Thank you very much අනේ මේ ඔයාගේ shaving form එක නම් කිසි කමකට නෑ අනේ ආ ආ මේ මොකද මේ සිද්ධ වෙන්නේ ආ මොකද අයියෝ මාජියෝ ඔයා ඒක එහෙම පිටින්ම විසිකක් නේද අර වතුර බේසමට දැන් බලන්නකො අර සූචියට විලා තියෙන එක බලන්න බා මං ඒකට වැඩේ කරන්න කරුමේ පදිසන් දිනෝ කියන්නේ ඔකට තමයි තේරෙනවද දැන් කරුමයක් ගැන කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ ජීවිතේ බේරගන්න දුවනවා සූතියෝ